මෙයාලුවනේ අදත් ඔයාලට වැදගත් වෙන බිස්නස් පිළිබඳව වීඩියෝ එකක් අරගෙන ව්‍යාපාර ඉලක්කයේ channel එකෙන් ඔයාල ළඟට ආවා. අද අපි කතා කරන්න තෝරගත්තේ ඔයාලට ආහාර පිසීම ගැන දැනුමක් තියනවා නම් පටන් ගන්න පුළුවන් බිස්නස් කීපයක් පිළිබඳව ඔයාලට දැනුම ලබා දෙන්නයි. දැන් අපි බලමු මොනවද මේ බිස්නස් කියලා. 1. රස කැවිලි විකිණීමේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ගොඩක් හොඳ ලාභ තියෙන බිස්නස් එකක් තමයි ස්වීට් ෂොප් එකක් කියන්නේ. ඔබට මෙය නිවසේ හෝ කඩේක පටන් ගන්න පුළුවන්. මගුල් ගෙවල්, පන්දින, දාන ගෙවල්, විශේෂ උත්සව මේ දේවල් වලට නැතිවම් බැරි දෙයක් තමයි කැවිලි කියන්නේ. ඕඩර් බාරගෙන ඒ දේවල් ලබා දීම වගේම කඩවල් වලට දැමීමද කරන්න පුළුවන්. කඩවල් කීපයක් කතා කරගෙන කැවිලි දැමීම ඔයාලට කරන්න පුළුවන්. ඊළඟට අපි තෝරාගත්ත බිස්නස් එක තමයි 2. ඔබ විසින් නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම. ඔයාලට පැහැදිලි කළොත් බයිට් වර්ග, වටලප්පා, චිලි පේස්ට්, කොත්තු රොටි පැකට් මේ වගේ ඔබ සිතා නිෂ්පාදනයක් කරලා ඒක අලෙවි කරන්න පුළුවන් තොගලෙස. මුලින් නගරයේ තියෙන කඩවලට කතා කර අලෙවි කර පසුව මහා පරිමාණයෙන් කරගෙන යන්න පුළුවන්. අලෙවි වැඩි කරගන්න නම් ඔබගේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සහ රසය හොඳ මට්ටමකම තියාගන්න ඕනේ. ඊළඟට අපි තෝරාගත්තේ 3. විශේෂ කෑම හදන YouTube channel එකක් පටන් ගන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් බලන්න විශේෂ කෑම හදන YouTube channel වලට තියෙන views ප්‍රමාණය සහ subs ප්‍රමාණය. ලංකාවේ වගේම ඕනෑම රටක කෙනෙක් ආහාර හදන වීඩියෝ බලන්න ගොඩක් කැමතියි. ඔයාලට පුළුවන් මේ වගේ YouTube channel එකක් පටන් ගන්න. ලොකු දේවල් ඕනේ නැහැ. පටන් ගන්න ඔබේ ෆෝන් එකෙන්ම වීඩියෝ කරන්න පුළුවන්. නිර්මාණශීලීත්වය තමයි තියෙන්න ඕනේ. පුළුවන් තරම් ලංකාවේ අයට වඩා පිටරට අය බලන channel එකක් හදාගන්න බලන්න. ලොකු ආදායමක් ඔයාලට ගන්න පුළුවන් ඒ මගින්. ඊළඟට අපි තෝරාගත්තේ 4. ජංගම කෙටි කෑම අලෙවි කරන කඩයක් කිරීම. විශාල කඩවලට වඩා ලොකු ආදායමක් දවසට ගන්න ජංගම කඩ තියෙන ඕන තරම්. ඔයාලට පැටිස්, රෝල්ස්, වඩේ, කඩල මේ වගේ ඕනෑම දෙයක් සාදා අලෙවි කරන්න පුළුවන්. අනිත් අයට වඩා වෙනස් විදියට හිතන්න, අලුත් දේවල් හදන්න, ගනුදෙනු කරුවන්ට දෙවියන් ලෙස සලකන්න. එතකොට බිස්නස් එක සාර්ථකව කරගෙන යන්න පුළුවන්. මිල සහ ප්‍රමාණය වෙනස් කරන්න, ඔබට ලාභදායක විදියට අලෙවි කරන්න. ඊළඟට අපි තෝරාගත්තේ 5. හෝටල් එකක් කිරීම. අපි මේ අවසානට තෝරාගත්තේ අද කාලේ විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා කඩයක් පටන් ගන්න. නමුත් හොඳ ලාභයක් ගන්න පුළුවන් හෝටල් එකක් කිරීම මගින්. පොඩියට පටන් අරගෙන ටික ටික දියුණු කරගන්න. අනිවාර්යෙන් පටන් ගන්න ස්ථානය ගැන ගොඩක් හිතලා බලන්න. මිනිසුන් ගැවසෙන්නේ නැති තැනක හෝටල් එකක් පටන්ගෙන වැඩක් නැහැ. ඔන්න යාළුවනේ මේ වගේ බිස්නස් පිළිබඳව දැනගන්න ඔය subscribe කරලා තියාගන්න. අදට අපි සමගන්න ඔබට සුබ දවසක්.